මම එතකොට පොඩි ළමෙක්. ඒ දවස්වල අපි පදිංචි වෙලා හිටියේ නාවල පිටිය දුම්රිය නිල නිවාසවල. මගේ තාත්තා දුම්රිය ගාඩ් කෙනෙක්. දොළොස් භාගෙට පාරේ කෙළවරට වෙන්න තියෙනවා. මහා විශාල ගලක්. ඒ ගලට කිව්වේ අලිප්පු ගල කියලා. ඒක කියන්නේ හරියට අලියෙක්ගේ පස්ස හරවලා ඉන්න විදියට තමයි. ඒ ගල ස්වභාවිකවම පිහිටලා තිබුණේ. ඉතින් ඒ ගලට පහලින් බස් පාරත් ඊට පහලින් අපේ කන්දේ තමයි නිල නිවාසත් තිබුණේ. අපේ නිල නිවාසවලට බස් පාරෙන් වගේම නාවල පිටිය ස්ටේෂන් එකේ ඉඳලා රේල් පාර දිගේ එන්න පුළුවන්. රේල් පාරෙන් එන එක ගොඩක් ළඟයි. හැමෝම යන්නේ ඒ පාරෙන්. ඉතින් ඒ ගැන වැඩි විස්තරයක් කිව්වේ කතාවට අදාළ නිසායි. ඒ පැති හරිම සීතලයි. ඒ වගේම ඒ කාලේ අද වගේ ගෙවල් දොරවල් ළඟ නැහැ. බලන බලන අත කැලෑව. ඒ වගේම හරිම පාළුයි. මේ සිද්ධිය වෙනකොට තාත්තා වැඩ කරේ බඩු ගෙනියන කෝච්චිවල. නාවල පිටි ඉඳ බදුල්ලට යනවා. හායමත් එහෙ ඉඳලා එනවා. දවස් දෙකක් විතර යනවා. එහෙම ගියාම තාත්තා ගමෙත් ගිහින් ආච්චි සීය බලලා තමයි එන්නේ. ඒ තාත්තගේ වගේම මගෙත් උපන් ගම බදුල්ල නිසා. ඔහම දවසක් තාත්තා වැඩ කරගෙන යන දවසක හපුතලේ කිට්ටුවෙන් කෝච්චියට ගෑනු කෙනෙක් හැප්පිලා. හැප්පුණුවේ ගෑනු කෙනාව තාත්තා ගාඩ් වෑන් එකේ දාගෙන ඇවිත්. හැප්පිලා තියෙන දෙමළ ගෑනු කෙනෙක්. ඒ මිනිස්සු යන්නේ රේල් පාරතිගේනේ. වයසක ගෑනු කෙනෙක්ලු. හැප්පුණු පාරට මේ මිනිස්සයාට හිරි වැටිලා. හතපය කැඩිලා කියලා තේරෙන්නේ නැතිව නැගිටලා යන්න හදලා. ඒ ගමන තාත්තා කියලා අම්මෝ හොමි ඉන්න ඊළඟ ස්ටේෂන් එකෙන් අපි අම්මා හොස්පිටල් එකට ඇරලවන්න. ඔය තුවාල වලට එහෙම බෙහෙත් දාගන්න කියලා කිව්වම එයා තාත්තගේ මූණ බලලා ඔළුව වෙනවලු. තන්නේ කියලා කිව්වම තාත්තගේ බෝතලෙන් වතුර ටිකුත් පෙව්වලු. ඇදගෙන ඉඳලා තියෙන දිලිසෙන සාරියක් ඒකත් ලේ වලින් පෙඟිලා තියෙනවා. ටිකක් වෙලා යනකොට අර ඉරිවැටලා තිබුණ ගතිය අඩු වුණාම දෙමලෙන් කෑ ගහලා තාත්තට හරියට දුක හිතිලා. මොකද ඒ මනුස්සයාත් තාත්තගේ අම්මගේ වයසේ වගේ කෙනෙක් නිසා. ඒ වගේම හොඳටම අමාරුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. දුම්රිය රැකියා කියලා කියන්නේ ලේසි පහසු සුන්දර රැකියාම නෙවෙයි. වෙලාවක් අවේලාවක් දවාලක් රැයක් නෑ. ඒ වගේම අනතුරු බහුල අවදානම් රැකියාවක්. කෝච්චි වලට මිනිස්සු අහු වුණාම මැරෙන කෙනාගේ සිරුරේ කොටස් ගන්නවලු. ඒ මැරුණු කෙනාට ගරු කිරීමක් වශයෙන්. සමහර අය අහු වුණාම මස් ගොඩවල් විතරයිලු. තාත්තගේ මුළු සේවා කාලයේදී කෝච්චියට අහු වෙලා මියගිය සිද්ධි 10ක් විතර තියෙනවා. ඒ දෙකක් තාත්තා බඩගිනි වෙලා කන්න බත් එක ලිහපු අනිත් විනාඩියේදී හැප්පිලා මිය ගියපු ඒවා. හැප්පිලා මැරුණු අයගේ කෑලි අතපත ගන්න සිද්ධ වුණාම සතියක් විතර යනකන් තාත්තා මස් මාළු කන්නේ නැහැ. තව සිද්ධි වෙලා තියෙනවා රෑ බඩු ගෙනියන කෝච්චි වලට පැල්ලා මැරුණු ඒවා. එහෙම උණු දවසක තාත්තයි එන්ජින් ඩ්‍රයිවර් විතරයි ඉඳලා තියෙන්නේ. හැප්පිලා මැරුණු කෙනා කුඩු පට්ටම් වෙලා තියෙනවා. ඩ්‍රයිවර් එක දැකලා වමනේ දාන්න අරගෙන. ඉතින් තාත්තා එන්ජින් ඩ්‍රයිවර් පැත්තකට කරලා තනියම අර මිනිහේ කෑලි අදින්න ගත්තලු. පොඩ්ඩක් හිතලා බලන්න. රැක් කවුරුත් නැති පළාතක තනියම මේ වැඩේ කරන්න උනාම දැනෙන හැඟීම මොකද්ද? තාත්තා එම්බම් කරන කෙනෙක්වත් දොස්තර කෙනෙක්වත් නෙවෙයිනේ. අර අපි කතාවට කියනා වගේ මොන තරම් ගටක් තියෙන්න ඕනිද? තාත්තට එදානම් ජොබ් එක එපා වුණා. මිය නොගොස් අනතුරු විතරක් වුණු ඒවනම් 100ක් විතර දිනනවා. සමහර සිද්ධි නාන්නත් හරිම දුකයි. දවසක් තාත්තා වැඩ කරගෙන ගිය කෝච්චියට ගෑනු කෙනෙක් පැනලා හැප්පිලා මිය ගිය කෙනාගේ කොටස් එකතු කරලා වටපිට බලනකොට පාරේ පැත්තට වෙන්න මිය ගිය දරු කලලයක් වැටිලා තිබිලා. එතකොට තමයි තාත්තා දැනගෙන තියෙන්නේ ඒ පැනලා තියෙන්නේ බඩදරු අම්මා කෙනෙක් කියලා. මැරුණු දරුවට සීරීමක්වත් නැල්ලු.
මාස පහක විතර දරුවෙක්ලු තාත්තට හරිම පුදුම හිතිලා එහෙම වෙන්න විදියක් නැහනේ එතකොට මගේ අම්මට මාව ලැබෙන්න ඉන්නවලු තාත්තගේ සේවා කාලයේදී ගොඩාක් කනගාටුණු සිද්ධිය තමයිලු ඒ රැට යනකොට කෝච්චියේ ලයිට් එළිය රේල් පාරට වැටෙනවනේ ඒ වගේම ගාඩ් බෑන් එකේ වාඩි වෙලා බලන් යනකොට ඉස්සරහා හොඳටම පේනවා සමහර තැන්වලදී හැප්පිලා මියගිය මිනිස්සු අතපය නැතිව බෙලි නැතිව රේල් පාරේ මැද්ද හිටගෙන ඉන්නා තාත්තට පේනවලු එන්ජිම ලඟ වෙනවත් එක්කම ඒ රූප නැති වෙලා යනවලු ආයෙමත් කතාවට හබුතලේ ස්ටේෂන් එකට අර ගෑනු කෙනාව බාර දීලා තාත්තා හැමෝම වැඩ කරගෙන බතුල්ලට ගියේ පහුවෙනිදා පහු එනකොට රෑ වෙලා එනකොට තාත්තට ආරංචි වෙලා ගල බොඩ කිට්ටුවදී කොච්චර ඌර රැලක් අහුවෙලා කියලා ඌරු තුන් හතර දිනක් අහුවෙලා තියෙනවා ඉතින් තාත්තා නාවලපිටිය ස්ටේෂන් එකට ගියාම යාළුවෙක් ඇවිත් ගෝණියක දාපු ඌරු මස් පාර්සලයක් තාත්තට දීලා තියෙනවා කොච්චි පාරට ඌරු අහුණාම රේල්වේ අය මස් බෙදා ගන්න ඒක තමයි සිරිත මට කියන්න අමතකුණා කලින් දවසේදී කෝච්චියට හැප්පුණු ගෑනු කෙනා මැරිලා කියලා හපුතලේ ස්ටේෂන් එකෙන් තාත්තට කියලා තියෙනවා ওই සිද්ධියත් මතක නිසා තාත්තා කියලා ඊයේ ඇක්සිඩන්ට් එකක් වුණා මචං ඒ නිසා ඌරුමස් එපා කියලා ඒ ගමන අර යාළුවා කියලා හරි උඹට එපා නම් අනිත් උන්ට දීපන් උන් කැමති ඇති අනිත් එක දැන් පාන්දර නිසා වෙන දෙන්න කවුරුත් නැහැ බං මොකද ඒ දවස්වල අද වගේ ෆ්‍රිජ් එහෙම නැහැ ඒ ගමන තාත්තා හා කියලා මස් පාර්සල් අරගෙන ඇවිත් යාළුවන්ට දෙන්න හිතාගෙන මොකද නිල නිවාසවල ඉන්න හැමෝම වගේ තාත්තගේ යාළුවෝ මස් පාර්සල් අරගත්ත තාත්තා රේල් පාර දිගේ ඇවිල්ලා රේල් පාර දිගේ ටිකක් දුර ඇවිල්ලා පොඩි අඩිපාරක් දිගේ දෙන්න තියෙනවා දෙපැත්තෙම කැලේ එහෙම එනකොට තාත්තර තේරිලා තියෙනවා කවුරු හරි පස්සෙන් එනවා වගේ පස්ස හැරිලා බැලුවම කවුරුවත් පේන්න ඉඳලා නැහැ එහෙම ටිකක් දුර යනකොට සද්දයක් ඇහිලා කන්ද දිහා බැලුවලු එතකොට මම අර කලින් කියපු අලි පුගල ළඟ තියෙන පොඩි ගල් පහලට පෙරලීගෙන එනවා වගේ තාත්තා දැක්කලු एक දැක්ක ගමන් තාත්තා ඉස්සරහට දුවලා එහෙම දුවගෙන ආපු තාත්තා අපේ නිල නිවාස වලට එන්න තියෙන පොඩි කන්ද නගින්න ගත්තලු ඒක මග දුරක් නැගපු තාත්තගේ අතේ තියෙන පාර්සලය අදිනා වගේ තේරිලා පිටිපස්ස හැරිලා බලලා එතකොට තාත්තා හඳ එළියට දැක්කලු අර කලින් දවසේ කෝච්චියට අහුණු ගෑනු කෙනා වගේ කෙනෙක් පහල ඉන්න ලිසෙන සාරියකුත් ඇදගෙන ඒක දැකපු තාත්තා ඉක්මනින් කඳ නගින්න පටන් ගන්න ඒක වගේ කොහෙද යන ඌරු රංචුවක් තාත්තා ළඟින් උඩට යනවලු ආයෙමත් උන් හැරිලා ඇවිත් තාත්තා ළඟින්ම පහලට ඇඟේ ගෑවෙන දුරින් වගේ යනවලු සාමාන්‍යයෙන් ඌරු මිනිස්සු ළඟින් යන්නේ නැහනේ රංචුවකට අහුනොත් ඉවරයි ගලෙන් ගහලා මරනවා ඒ ගමන තාත්තර තේරිලා එන පොල්ට හොඳ නැහැ කියලා. ඒ වගේම සාමාන්‍ය දෙයක් නෙවෙයි. මොකක් නමුත් අමුනුෂ බලපෑමක් කියලා. ඒ වෙලේ තාත්තා මොන තරම් බය වුණාද කියනවනම් ඉතිපිසෝ ගාතාව තාත්තට අමතක වෙලා. කටට ඇවිත් තියෙන කුණුහරුප ඒවා හයියෙන් කිය ගිය බැන බැන තාත්තා ඇවිත්. ඒ දවස මට තාමත් මතකයි. තාත්තා කාටද බැන බැන එනවා. මමත් ඉඳාගෙන ඉඳලා සද්දේ තමයි ඇහැරුනේ. මමත් නැගිටලා අම්මයි ආච්චි දොර අරින්න ගියාම පස්සෙන් ගියා. දොර ඇරපු අම්මට තාත්තා කිව්වේ ඉරාණි දුවල ගිහින් පිහියක් අරන් එන්න කියලා. අම්මයි මොකද කියලා අහන ගමන් පිහියක් අරන් ආවා. තාත්තා අම්මට පිහිය අරන් එන්න කිව්වේ අරගෙන ආපු මස්සලින් කෑල්ලක් කපලා එළියට විසික් කරන්න. ඒ එක්කම තාත්තා මස් පාසලේ දිගහැරලා බලනකොට අර මස් නිල්ම නිල් පාට වෙලා ඒ මදිවට පණුව පිරিলা ඒක දැකපු අම්මා කෑ ගහගෙන ගේ ඇතුළට ගියා මමත් බලන් හිටියා
ඒ මොකද්ද කියලා. ඒ ගමන ඔළුවේ අත ගහ ගන්න ආච්චි තාත්තට කෑ ගහලා කිව්වා, කවුද හත්තේ යනේ රෑජාමේ ගෙවල් වලට ඌරු මස් අරන් එන්නේ? ඔන්න ඔය ජරාව ගේ ඇතුළට ගෙන දු විසික් කරලා දාන්න පිළිගන්නට. තාත්තා හැම මස් පාර්සරේ විසික් කරලා දැම්මා. මග දිනු දෙත් ආච්චිට කිව්වේ. ආච්චි කිව්වා, මදැ ඔයි ගියා, මොකක් හරි වුණා නම් අපි කවුරුත් දන්නේ නැහැනේ කියලා. පහුවෙනිදා උදේ තාත්තට හොඳටම වුණ. පස්සේ ආච්චිට තේරුණා මේ අමනුෂ්‍ය බලපෑමක් නිසා තමයි කියලා. ඒ ගමන අපි දන්න සීයා කෙනෙක් ගෙනල්ලා තාත්තට තෙල් සාත්තුවක් කරා. ඊට පස්සේ තාත්තට හොඳ වුණා. පහුවෙනිදා උදේ අම්මා පිළිකන්නට විසික් කරපු මස් පාර්සරය බැලුවම ඒ මල්ල ඇතුලේ මස් නැල්ලු. නමුත් බෑග් එක හොඳින් තිබිලා. සතෙක් කෑවනම් මේ මල්ල ඉරලා දානවනේ. එහෙම වෙලත් නැහැ. අනිත් එක තමයි මස් නිල් පාට වෙලා පණුව පිරිලා හිටපු එක. කෝච්චියේ වැදුණු පාරට තැල්මට මස් නිල් පාට වුණත් අලුත් මස් වලට පණුව කොහොමද ආවේ? එදා රෑ තාත්තා යනකොට පෙරලිලා ආපු ගල් තිබුණු තැනම ඒ විදිහටම තියෙනවලු. පස්සේ තාත්තට තේරිලා ඌරු මස් නිසා තමයි ඒ වගේ දේවල් දැක්කේ කියලා. ඊට පස්සේ නම් තාත්තා ඒ වගේ අවදානම් වැඩනම් කරන්න ගියේ නෑ. හැබැයි තාත්තා බය වුණෙත් නෑ. ඊට පස්සෙත් වැඩ ඉවර වෙලා රෑ ජාමේ ගෙදර ආවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔය දේවල් බොරු නෙවෙයි. නමුත් තමන්ටම දෙයක් වෙනකම් කවුරුත් කියන්නේ එහෙම දේවල් නෑ, බොරු මනස්ගත කියලා.